දරණේ බලන අපි දන්නවා මේ වෙනකොට විනුලි ඉන්නේ තමන්ගේ අක්ක වෙනුවෙන් ස්ථිර දෙයක් කරන්න ඕනි කියන තැන. දිනෝෂුණත් පන්ති කළාට ඒ තරම් සතුටකින් උගන්වන්නේ නැහැ කියලා පේනවා. ඇත්තටම දිනෝෂට ටවුම් උගන්වද්දි සල්ලිත් ගන්න වෙනවා තියෙන ප්‍රශ්න නිසා. ඉතින් අන්නේ හැල්මෙ දෝන රේස් එකට දිනෝෂ කැමති නැහැ. නමුත් අරුමිනේ වෙනුවෙන් ඕනෑම උදව්වක් කරන්න දිනෝෂ සැදී පැහැදී ඉන්නවා කියන එක නම් ස්ථිරයි. දැන් නටුවන් තරගේ ඉවර නිසා වෙනුගේ ලොකුම ඉලක්කය බවට පරිවර්තනය වෙලා තියෙන අක්කගේ ස්ථිර ආදායම් මාර්ගයක් හොයාගන්න එක. මොකද දරුවෝ දෙන්නත් එක්ක තරුමිනේ කොයිතරම් අසරණ වෙලාද කියලා තේරෙනවා වෙනුලිට. ඒ ගැන ලොකු අම්ම එක්ක පවා වෙනුලි කතා කරා. ඇත්තටම දැන් තරුමිනේ ක්‍රමයක් හොයාගෙන තමයි ඉන්නේ. ඒ තමයි ඇඳුම් ඩිසයින් වැඩේ. හැබැයි මාධවගේ උදව් ලැබුණේ නැති නිසා මේ බිස්නස් එක නවතා දමන්නත් බැරි නිසා ඉදිරියේදී විනුලි තරුමිනේ කණ්ඩායමේ ළමයි ඔක්කොම එක්ක කතා කරලා බලලා විනුලි හැමෝටම යහපතක් වෙන විදියට මේ බිස්නස් එක අරඹයි කියලා හිතන්න පුළුවන්. මාධව දේවින්ද දේවින්දගේ යාළුවා මේ හැමෝගෙම විශේෂයෙන්ම තාත්තා මේ හැමෝම උදව් කරයි තරුමිනේට සහ කණ්ඩායමේ ළමයින්ට ඒ බිස්නස් එක වෙනුවෙන්. අනිත් එක තාත්තා උනත් කරන්නේ බිස්නස් නිසා අන්දරණය ඉන්නව වෙන්න පුළුවන්. තරුමිනේට සහයෝගය දක්වන්න පුළුවන් කට්ටිය. වැඩි දවසක් යන කලින් තරුමිනේට ස්ථිර දෙයක් ස්ථිර ආදායම් මාර්ගයක් පටන් ගන්න ලැබෙයි. දැන් ඔයා කල්පනා කරයි ඉඩ පහසුකම් හදාගන්නේ කොහොමද කියලා ඒ වගේ දෙයකට. දයාල්ල පදිංච වෙලා හිටියට දැන් දයාල්ලට මහගෙදරට යන්නම වෙනවා ළඟදිම. මොකද නැත්නම් තාත්තා මහගෙදරත් තරුමිනේ නමට ලියන නිසා. ඉතින් තරුමිනේට අඳුන් වැඩේට තරුමිනේට ලියපු ගෙදර පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. හැබැයි දයාල්ලගේ කරදර නම් දිගටම තියෙයි. ඇත්තටම විනුලිගේ ඉලක්ක ගැන අපි දන්නවා. දයාල්ලගෙන් එන කරදර තාත්තගේ සපෝට් එක තියෙන නිසා තරුමිනේට හැම ප්‍රශ්නයකින්ම ගැලවෙන්න ලැබෙයි කියලා හිතන්න පුළුවන්. ඉතින් දැන් අපි විනුලිගේ ඉලක්ක ගැන හොඳටම දන්නවා. ඉලක්කයක් ගැන හිතුවොත් ඒ ඉලක්ක සම්පූර්ණ කරගෙනම තමයි නවතින්නේ විනුලි. ඉතින් තරුමිනේගේ ඇඳුම් ඩිසයින් වැඩෙත් විනුලි නිසා ගොඩක්ම සාර්ථක වෙයි කියලා හිතන්න පුළුවන් අර නැටුම් තරගේ වගේම. ඉතින් විනුලි තරුමිනි සහ කණ්ඩායමය එකතු වෙලා ඇඳුම් ඩිසයින් වැඩේ කරනවට කැමති අය ලයික් කරන්න. ඒ වගේම විනුලිගේ ශක්තිය ගැන හිතට එන අවංක අදහස කමෙන්ටයක් මගින් කියලා යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ධර්ණි කතාවේ රසමුසු තැන් ගැන ඉස්සරහටත් උපකල්පනය කරලා දැනගන්න SL Story Subscribe කරන් යන්න අමතක කරන්නත් එපා.